අද ඔබ එකතු වෙලා ඉන්නවා නැවතත් උදාහිර සහෘදයාත් එක්ක. ඉතින් අදත් අපි වෙනද වගේම සහෘදයෙක් අපේ මැදිරියට කැඳවාගෙන ඇවිල්ලා ඉන්නවා. අපේ ජීවිතයේ මේ වෙනකම් යම් යම් සිදුවීම් වලට අපි මුහුණ දීලා තියෙනවානේ. ඉතින් ඒ සිදුවීම් වල ඉතා ලස්සන මතකයන් තාමත් අපේ හිත්වල රැඳිලා තියෙනවා. ඉතින් මේ මතකයන් අමතක නොවෙන්න අපි ලස්සන මතක සටහන් හැම වෙලාවෙම අපිත් එක්ක තියාගන්නට උත්සාහ කරනවා. ඇන්සල් ඇඩම්ස් කියලා තියෙනවා, ඡායාරූප කරන එක දෙපාර්ශ්වයක් ඉන්න ඕනි කියලා. එහෙනම් ඔබ දැනටමත් දන්නවා අපි කතා කරන්න යන්නේ මොනවා ගැනද කියලා. ඡායාරූපකරණය. ඉතින් මේ දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක් තමයි ඡායාරූප ශිල්පියා කියලා කියන්නේ, ඒ වගේම අනිත් පාර්ශ්වය තමයි රසිකයා කියලා කියන්නේ. ඉතින් අපේ ලස්සන ඡායාරූප අරගෙන අපිව සතුටු කරන්න පුළුවන්. අපේ සතුට දැකලා නිහතමානීව අව්‍යාජව සතුටු වෙන්න පුළුවන් දක්ෂ ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් තමයි ඔහු. ඔහු නමින් සංකගාල්ලගේ. ආයුබෝවන් ඔබතුමාට. ඉතින් අපි දැනටමත් දන්නා ඡායාරූප දක්ෂ ඡායාරූප ශිල්පියෙක් කියලා ඔහු අපතර ප්‍රසිද්ධයි. ඉතින් මම මෙහෙම අහන්න කැමතියි ඔබතුමාගෙන්. ඔබ කොහොමද ඉස්සෙල්ලම ඡායාරූපකරණයට පිවිසෙන්නේ? මොකක්ද ඔබගේ අඩිතාලම? ඡායාරූප ශිල්පියෙක් මම එන්නේ දිල්හාර මම ඉස්කෝලේ යන කාලේ. මගේ තාත්තා ගුරුවරයෙක්. තාත්තා ඡායාරූපකරණයේ ඉඳලා තියෙනවා. මගේ මාමා කෙනෙකුත් ඉන්නවා ෆොටෝග්‍රැෆි කරන. එයා පුවත්පත් ඡායාරූප ශිල්පියෙක් විදිහට කාලයක් වැඩ කරා. ඒ අතර මගේ අයියත් ඉස්කෝලේ යන කාලේ ෆොටෝග්‍රැෆි කරන්න පටන් ගන්නවා. එතකොට 1989 අයියා උසස් පෙළ කරද්දි ෆොටෝග්‍රැෆි කරන්න පටන් ගත්තට මං ගෙවල් ගාල්ලේ අහංගම. එතකොට ඒ කාලේ ඒ පළාතේ තිබ්බ වාතාවරණයත් එක්ක අයියට දිගටම උසස් පෙළ අධ්‍යාපනය කරන්න බැරි වුණා. අයියා කොළඹ ආවා. එතකොට මම අයියා බාරගත්තු ඕඩර් එක ෆොටෝ ගන්න මම ගියා මුලින්ම. පොඩි වෙලක් අයියා මට කියලා දුන්න මෙහෙම පින්තූර ගන්න කියලා. ඉතින් ඒක හම්බෙන් වගේ යදුනේ. ඉතින් ඒක ගිහිල්ලා පින්තූර ටික අරගෙන බලනකොට වැඩේ සාර්ථකයි. ඒ පටන් ගත්ත එක තමයි අවුරුදු 35ක් තිස්සේ මේ ගමන ආවේ. අවුරුදු 35ක් තිස්සේ, ඒ කියන්නේ පොඩි කාල සීමාවක් නෙවෙයි හරියට බැලුවොත්. එහෙම නේද? සෑහෙන. ඉතින් මෙච්චර වෘත්තීන් තියෙද්දි මම ඔබතුමාගෙන් මෙහෙම අහන්නම්කෝ. ගොඩක් වෘත්තීන් තියෙනවා, අපිට යන්න පුළුවන් පැතිකඩයන් තියෙනවා. එහෙම තියෙද්දිත් මේ ඡායාරූප ශිල්පය කියන වෘත්තියට ඔබ පිවිසෙන්න හිතුවේ ඇයි? ඒකට විශේෂ හේතුවක් තියෙනවද? පිවිසෙන්නේ එහෙම මේක වෘත්තියක් විදිහට දිගටම කරගෙන යන්න කියලා හිතාගෙන නෙමෙයි. එහෙම දන්නේ නැහැ, එහෙම හිතුවේ නැහැ. ඒ වෙලාවේ කරන්න තිබ්බ දෙයක් නිසා ඒක කරා. ඉතින් ඒක හරි සුන්දර මේ මාධ්‍යයක්. ඉතින් අපිට මේකේ ඉතින් සුන්දරයි විදිහට දකින්න පුළුවන්. සමහරක් දේවල් හරිම කටුකයි. නමුත් ඒ පටන් ගත්ත එක ඒ කාලේ ඉඳලා ඒක ආසාවෙන් මම කරන් ආවා. ඉතින් එහෙම හිතලා වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් වෙනව කියලාම හිතන් වැඩ කරේ නැහැ. හැබැයි ඒ වෙලාවට කරන්න තියෙන දේ සතුටෙන් කරන්න උත්සාහ කරා. ඒක ඒ වෙලාවේ වින්දා. ඒකට හොඳ ප්‍රතිඵල තිබුණා. ඒක නිසා ඒ ගමන හැමිට හැමිට ඉස්සරහට ආවා. හැමින් හැමින් ආපු ගමන. ඉතින් සමහර වෙලාවට අත්දැකීම් එක්ක අපිට සුන්දර අත්දැකීම් වෙනවා. ඒ වගේම කටුක අත්දැකීම් විඳින්නට වෙනවා. ඉතින් ඔබ කිව්වා දැන් මීට කලින් සුන්දර අත්දැකීම් කටුක අත්දැකීම් දෙකත් එක්කම තමයි මේ ගමන හිමින් හිමින් ඉදිරියට ආවේ කියලා. මොනවද ඔබට විඳින්නට වෙච්ච අභියෝග, මුහුණ දෙන්නට වෙච්ච අභියෝග මොනවද මේ ගමනත් එක්ක? මුල ඇත්තට මම පත්තරේට සම්බන්ධ වෙන්නේ 1994 මුලින්ම ඇත්ත පත්තරේට. ඇත්ත පත්තරේ පොඩි කාලයක් මම වැඩ කරේ. ඊට පස්සේ එකම දිවයින පත්තරේට සම්බන්ධ වෙනවා ඡායාරූප ශිල්පියෙක් විදිහට. එතකොට ඒ කාලේ මේ ජනමාධ්‍ය ඡායාරූප කරන්නේදී ජනමාධ්‍යවේදීන්ට මේ හොඳ සුභ කාල තිබුණ නැහැ. හැමදාම සමහරක් කළාට මුටි ගන්න වෙනවා. ජීවිත අවධානම් තිබුණා. හැබැයි ඒ තැන්වලදී ඉතින් අපි බොහොම පරිස්සමෙන් සමහරක් දේවල් වැඩ කරා. සමහරක් කළාට එක කාලයක් තිබුණා බෝම්බ පුරන රටේ හැමතැනම ඒ තැන්වලත් පින්තූර ගත්තා. එහෙම
අභියෝග තිබුණ හැබැයි අභියෝගවලට මොනවාද ඒ වැඩේදී මොනවාද කරන්න තියෙන්නේ කියලා එකන්නේ මොනද දෙයක ගත්තොත් තිල්ලා ආරමේ අපිට කරන්න තියෙන වැඩේට කරන්න බැරි හේතු ඕන තරම් හොයාගත්ත හැකි. ඔව් අනිවාර්යෙන්. ඉතින් ඒ වගේම අපිට මේ ඒ වැඩේ අපි ඒ බාධක අයින් කරගෙන කොහොමද යන්නේ කියන එක දැන් ඒ වැඩේ කරන්න ඕන වැඩක් නම් කරන්නේ කොහොමද කියලා හිතුවොත් ඒකටත් පාරවල් ගොඩක් හොයාගත්ත හැකි. ඒ වගේ පාරක් දැක්කහම සතුටක් තියෙනවා. ඔව්. මොකද ඒක කරන්න බැරි වේ සමහර කෙනෙක් මෙහෙම කරන්න පුළුවන් කියලා හිතන එකම සතුටක්. ඒතර ඒකේ චුට්ට ඉස්සරහට යනකොට ඒ දේ කරන්න අපිට අවශ්‍ය දේ කරන්න අපිට වටපිටාව හැදෙනවා. ඒ කියන්නේ ඔබ කියන්නේ ඔබ අභියෝගවලට අභියෝග කියලා හිතන් නැතුව මුහුණ දුන්න හින්දා වෙන්නේ නැති මේ තැන අද ඉන්නේ කියන එක. ඔව් ඒක දැන් මේක අපි මේක කොහොමද කරන්නේ මේක මට කරන්න බැහැනේ කියලා හිතුවේ නැහැ. දැන් මම කරන්න තියෙන දේ මේක කරන්න ඕන වැඩක් නා. කරන්න ඕනද නැද්ද? කරන්න ඕන නම් ඒක කරන්න ඕන කියලා තීරණය කරා. ඊට පස්සේ ඒක කරන්නේ කොහොමද කියන එක හිතුවා. ඒ නිසා ඒ ගොඩක් දේවල් කරා. ඔව් ගොඩක් දේවල් කරපු ඔහුගේ කතාවත් එක්ක තමයි අපි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔබ මම දන්න තරමින් ඔබ ඉතා දුර පළාතක ඉඳන් තමයි අද මේ ගමන ඇවිල්ලා ඉන්නේ. එහෙම නේද? ඔව් මම ගාල්ලු දිස්ත්‍රික්කයේ හංගම ගොවියපාන කියන ගමේ පොඩි කාලේ හැදෙන්න වැටෙන්නේ. එතකොට මම ඉස්කෝලේ අධ්‍යාපනය ලබන්නේ මාතර රාහුල විද්‍යාලයේ. ඊට පස්සේ උසස් පෙළින් පස්සේ තමයි මම දිවයින පත්‍රයට සම්බන්ධ වෙන්නේ. එතකොට ඔබ දැන් අද ඉන්න තත්වය ගැන අද ඉන්න තැන ගැන ඔබ තෘප්තිමත්ද? මේ ඇවිල්ලා තියෙන කාල සීමාවේ විවිධ බාධක වලට මුහුණ දෙමින් ඔබ ඇවිල්ලා තිනවා. දැන් අද වෙද්දී ඔබ ලොකු ස්ටුඩියෝ එකක් ආරම්භ කරලා තිනවා බතර මුල්ලේ. ඉතින් එතකොට හොඳ ප්‍රමාණයක් ඔබ එක රැඳිලා ඉන්නවා වටා රැඳිලා ඉන්නවා. ඉතින් අද ඔබ ඉන්න තැන ගැන ඔබ සතුටුයිද? අතර මගේ දැන් මේ වෙනකොට achieve කරපු දේවල් මගේ ජීවිතේ හොඳටම ඇති කියලාත් හිතෙනවා. මොකද මම ෆොටෝ ගන්න පටන් ගත්තේ ෆුඩ් සයිකල් එකකින් ගිහිල්ලා. අද වෙනකොට බත්තර මුල්ලේ අපේම තැනක තට්ටු හතරක බිල්ඩින් එකක අපි නවීන පහසුකම් සහිත ස්ටුඩියෝ එකක් තියෙනවා. අපිට දැන් අර ගන්න ෆොටෝ එකක් එවලේ print කරලා frame කරලා දෙන්න තරම් පහසුකම් තියෙනවා. අලුත් equipment ගොඩක් අපිට තියෙනවා. ඉතින් ඒක ගැන සෑහෙන ලොකු සතුටක් තියෙනවා. නිහතමානි සතුටක් තියෙනවා. එතකොට සංක මහත්මයා ගැන කතා කරද්දී මම විශේෂයෙන් ඔබතුමා ගැන දන්න දෙයක් තමයි මේ දරුවන්ගේ ෆොටෝ ගන්න දරුවන්ගේ ඡායාරූප ගන්න හරි ප්‍රසිද්ධයි කියලා. සාමාන්‍යයෙන් අපේ කියමනක් තියෙනවානේ අලියන්ට ළමයින්ට නලියන්ටමයි හිත කියලා. ඉතින් මෙහෙම නලියන්ට හිත තියෙන දරුවා කැමරා කෝණයකට හසු කරගෙන හරි ලස්සනට ඡායාරූප ගන්නෙ කොහොමද ඔබ? ඔබ මොකද ඒ වගේ ශිෂ්‍යයෙක් කොටසක් තෝරගන්න හේතුව? ඒකත් අර හිතලා මේක තෝරගන්න ඕන කියලා තෝරගත්තේ නැහැ. දැන් මම විශ්වවිද්‍යාලයෙන් එළියට එනවා 2000 වර්ෂයේ. එතකොට ඒක නිසා ඉතින් පස්සේ මම බත්තර මුල්ලේ ඔෆිස් එකක් පටන් ගන්නවා. මගේ එතකොට මගෙත් එක්ක වැඩ කරපු ක්ලයන්ට්ස්ට හොඳ සර්විස් එකක් දෙන්න ඕන කියලා හිතලා. එතකොට 2000 ඒතර ඔෆිස් එකේ වැඩ කරගෙන යනකොට මට දැනෙනවා මට ස්ටුඩියෝ එකක් තිබුණනම් හොඳයි. කාට හරි පින්තූරයක් ගන්න ඕන නම් එතෙන්ට අවිල්ල ගන්න පුළුවන් කියලා. එතකොට 2008 බත්තර මුල්ලේම මම ස්ටුඩියෝ එකක් විදිහට මේක පටන් ගන්නවා. එතකොට 2008 අප්‍රේල් මාසේ මම ස්ටුඩියෝ එක පටන් ගත්තම මෙතෙන්ට ස්ටුඩියෝ එකක් නිසා පොඩි ළමයි අරගෙන ආව පින්තූර ගන්න දෙමව්පියෝ. එතකොට අපි අර අපේ පොඩි කාලේ දැන් ඕන ගෙදරක පොඩි ළමයෙක්ගේ පින්තූරයක් දෙකක් ඉස්සර ඉඳලා තිබුණා. ඒ පුරුද්දට පින්තූරයක් ගන්න එන එකක් ඉස්සර ඉඳලා තිබුණා. ඒතර හැබැයි මේ පින්තූරේ ළමයාගේ ඇඟ මෙහෙම පේන්න තියෙන පින්තූරයක් නිසා ඒ ළමයා hina වෙලා ඉන්නවද සතුටෙන් ඉන්නවද එහෙම දෙයක් ගැන හිතලා තිබුණ නැහැ මට තේරිච්ච විදිහට.
හැබැයි හරද මම ගොඩක් කලාවට වැඩ කරේ මට සතුටු වෙන්න. මම ෆොටෝ එකක් ගත්තේ ඒක මට සතුටු වෙන්න පුළුවන් විදිහට තමයි මම පින්තූර ගන්න උත්සාහ කරේ. එතකොට ඒ පොඩි එක්කෙනා අරන් ආවේ එක ෆොටෝ එකක් ගන්න. හැබැයි මම එයාගේ එක පින්තූරේ දැන් අම්මලා තාත්තලා කැමති හැම හිටවලා ළමයා ඔන්න මෙන්න අඩන්න ඉන්න පින්තූරේ හරි එයාට ඒක ඇති. කොහොම හරි මතක සටහනක් තියාගන්න ඕනේ. නමුත් මම කරේ ඒ ෆොටෝ එක අරන් දීලා ඒ පොඩි එක්කෙනාට අර ඔයා කිව්ව වගේ දඟලන්න නලියන්න ඉඩ දීලා ඒව මම කැප්චර් කරා. එතකොට ඒව කැප්චර් කරලා එතකොට ඩිජිටල් ටෙක්නොලොජි එක අපි කන්වර්ට් වෙලා තියෙන්නේ. එතකොට කම්පියුටර් එකට දාලා ඒවල ඒ ෆොටෝස් ටික පෙන්වන්න පුළුවන්. එතකොට ඒක මේ දෙමව්පියෝ පුදුම විදිහට විඳිනවා කියන එකක් දැක්කා. එතකොට මම ඒ වටපිටාවක් දැක්කහම ඒක ගැන හිතන්න මගේ පුරුද්දක් තිබුණා. එතකොට මට ඒක තේරුණා මේක හරි වටින දෙයක්. මොකද පොඩි අයගේ පින්තූර අපි ලංකාවේ ගොඩක් වෙලාවට දැක්කේ දිල්හාරා එක්ක කැලෙන්ඩර් එක. ඔව්. එක්ක වෙලඳ දැන්නේ මග. ලස්සනට hina වෙලා ඉන්න ලස්සන පොඩි අය. ඒතර පොඩි අය හැමෝම ලස්සනයි. එතකොට මේ ගෙවල් වල සමහරක් ගෙවල් වල ඔයත් දැකලා ඇති ඕන තරම් ගෙදර ෆ්‍රේම් කරලා තියෙනවා කැලෙන්ඩර් එක තිබ්බ පොඩි ළමයිගේ පින්තූරයක්. මොකද පොඩි ළමයිගේ පින්තූරට ආස නිසා. ආස නිසා. හැබැයි ඒ ගෙදර ඉන්නවා ඊට වඩා ලස්සන පින්තූරයක් අරන් දෙන්න පුළුවන් පොඩි එක්කෙනෙක්. හැබැයි ඒ පොඩි එක්කෙනාගේ ෆොටෝ එක අරන් දීපු නැති ගැප් එකක් මම දැක්කා. ඉතින් මම ඒක ටික දවසක් කරද්දි මට තේරුණා මේක හරි වටිනවා කියලා. දැන් මේක මම මගේ හිතවත් අයත් එක්ක කතා කරනවා. අතන ෆොටෝ ගන්න අය එක ගැන මට විවිධ අදහස් මම හිතමු නැති පැති පෙන්වලා දෙනවා. ඒකෝ මට හිතුණා මේක හරි වටින දෙයක් පොඩි අයගේ ෆොටෝ මෙහෙම ගන්න එක. මොකද අපි හරි කාර්යබහුලයි. පොඩි එක්කෙනා පොඩි කාලේ අම්මලා තාත්තලා ඉතින් පොඩි එක්කෙනා වෙන ගොඩක් වැඩ කරන්න එපා. ඉතින් අපි හතර වටේ දුවනවා පොඩි එකාරේ ඒ කාලේ කරන දේවල් අපිට බලාගෙන ඉන්න ඒව විඳින්න වෙලාවක් නැහැ. හැබැයි ඒව හැමදාම යා කරන්නේ නැහැ. ඒ කාලෙට එක එක දේවල් කරනවා. එතකොට ඒව අපි කැප්චර් කරලා තියාගත්තොත් ඒක හරි වටිනවා. එතකොට මේ ඉතින් මම ඒක මේ අපි මට කරන්න පුළුවන් මේ කරන් කළ යුතු වටින දෙයක් කියලා හිතුවා. ඉතින් ඒක නිසා මම 2009 ඔක්තෝබර් පළවෙනිද ලෝක ළමා දිනයේ දවසේ මේ පොඩි අයගේ ලස්සන පින්තූරවල මම ඊළඟට ඒ කාරණේ තන තමයි හැදුවේ. පොඩි එක්සිබිෂන් එකක් කරා. දැන් සංක මහත්මයා ගැන කිව්වහම ඡායාරූපකරණයට විතරක් නෙවෙයි අලුත් අලුත් දේවල් අලුත් වැඩ ගොඩක් කරන්න මේ මනස ටක්කාලා අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන් තරමේ එකක් තමයි අපේ සංක මහත්මයාට තියෙන්නේ. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ වෙනස් විදිහේ වැඩක් මෙතුමා කරලා තියෙනවා. ඉතින් ඒ තමයි එක්සිබිෂන් එකක් නේද? එතකොට පොඩි අයගේ ෆොටෝ එක්ක එක්සිබිෂන් එකක්. ඒ වගේම තව මීළඟ අඩිතාලම තියලා තියෙනවා ක්ලික් ස්මයිල් කියන්නේ මේ සාර්ථකත්වයේ සිනහව. 35 වසරක මගේ 3 වෙනි ඡායාරූප ප්‍රදර්ශනය අගෝස්තු 16 හවස මේක විවෘත වෙනවා. 17-18 දවස් දෙකේ මහජන ප්‍රදර්ශනයට විවෘත වෙලා තියෙනවා. මේක පැවැත්වෙන්නේ පත්තරමුල්ල මගේ ස්ටුඩියෝ එක තියෙනවා, ස්ටුඩියෝ ක්ලික්. ඒකේ පළවෙනි මහලේ මේක මං ප්ලෑන් කරේ අතර මේ අවුරුදු 35ක් තිස්සේ කරපු වැඩවලින් තෝරාගත් පින්තූර ටිකක් ප්‍රධාන කැටගරි පහක් යටතේ මෙතන ප්‍රදර්ශනය කරන්න. ඒක ඇත්තටම මේ එක්සිබිෂන් එක දවස් 3න් ඉවර වෙන්නේ නැහැ. මේක හැමදාම තියෙනවා ඊට පස්සේ. ඒක තමයි මේකේ විශේෂත්වය. මට පොඩ්ඩක් කියන්නකෝ අර ඔක්තෝබර් 1 වෙනිදා ලෝක ළමා දිනය වෙනුවෙන් ළමයින්ගේ ඡායාරූප ගොන්නක් එකතු කරලා තිබුණේ. ඒක ගැන පොඩ්ඩක් තව විස්තර කියන්නකෝ. ඔබගේ ඒ අදහස සාර්ථකද? ඔබ ඒ දේ තවදුරටත් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවද කියන එක? අනිවාර්යයෙන්ම. ඒක අතන ගොඩක් සාර්ථකයි. මොකද දැන් මගේ ළඟට මේ පින්තූර ගන්න ආපු අය ඒගොල්ලෝ නැවත නැවත එනවා. ඒක විඳිනවා. ඒක ගැන ඒක
වටිනවා කියන දේ මම දකින් නැති කෝණවලින් ඒගොල්ලෝ පෙන්වලා දෙනවා සමහරක් වෙලාවට. මොකද දැන් මේ පොඩි අයගේ ඒ ලස්සන ඉරියව් කැප්චර් කරපුවා. ඒක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. ඔව්. ඒතකොට අතර මගේ මේ එක්සිබිෂන් එක බලන්න ආපු ડોක්ටර් කෙනෙක් කිව්වා. දැන් එයා ඒත් මම වෙඩින් එකක් කරපු ડોක්ටර් කෙනෙක්. එයාගේ යාළුවෝ ටිකක් එක්ක ආවා. එයා ඇවිල්ලා මේ එක්සිබිෂන් එක බලලා ඒ කට්ටිය මට අයිනකට කතා කරලා කිව්වා සංක මේ වැඩේ හරි වටින වැඩක් මේක දිගටම කරයි යන්න. ඔයා හිතපු නැති පැත්තක් මේකේ තියෙනවා. අපි මේ දවස්වල ස්ටඩි කරනවා ලෝකෙම තියෙන ප්‍රශ්නයක් තමයි මේ වැඩිහිටියන්ට සලකන්නේ නැති එක. ඒතර අපි මේක ගැන මේ දවස්වල ස්ටඩි කරනවා. අපිට මේ එක්සිබිෂන් එක බැලුවාම අපිට හිතුණා ඒකට හොඳ සොලියුෂන් නැහැ මේක. අපි එතකොට දැන් පොඩි අයගේ ඉරියව් කැප්චර් කරලා අපි ලස්සන ඇල්බම් එකක් කරන්න ඒ ඇල්බම් එකත් අපි ඒ වෙලාවේ ලෝන්ච් කරා. එතකොට අපි පැයකදී දෙකදී අපිට පොඩි පොඩි අයගේ පින්තූර ටිකක් කරගත්ත හැකි අරගෙන ලස්සන ඇල්බම් එකක් අපි හදලා දෙනවා. එතකොට ඒකේ තියෙන්නේ පොඩි අය එක එක කරන ලස්සන හුරතල් වැඩ ටික කැප්චර් කරන්නේ. එතකොට මේ ඇල්බම් එක මේ ළමයා ලොකු වෙච්ච කාලෙක එයාට ලොකු කතාවක් මේක කියලා දෙනවා. අනිවාර්යයි. මාව මේ වගේ සතුටෙන් තියන්න මගේ දෙමව්පිය කොච්චරක් කැපකිරීම කරන්න ඇද්ද කියලා. ඒක වචන වලින් කියන්න බැරි දෙයක් ලොකු මැසේජ්යක් මේක ඇතුලේ තියෙනවා. ඒක ඔයා හිතල නැතුව ඇති. හැබැයි මේක හරි වටින දෙයක් මේක කරයි යන්න කියලා කිව්වා. ඒක මට හිතෙනවා ඒක ඇත්ත කියලා. ඉතින් අත්‍තරම දැන් 2008 නේ 2008 ඉඳලා අද වෙනකලු මම පොඩි අයගේ පින්තූර ගන්න මගේ ස්ටුඩියෝ එකට ආවොත් මම තමයි පින්තූර ගන්නේ. දැන් ඔබට හොඳ අත්දැකීමක් ඇති, හොඳ හුරු පුරුදු භාවයක් ඇති. මොකද අපිට මේ දිල්හරද පොඩි එක්කෙනෙක් පින්තූරයක් ගන්න ගියාම දැන් මට ඔයාගේ ෆොටෝ එකක් ගන්න වාට කියන්න පුළුවන් මෙහෙම වාඩි වෙන්න, මෙහෙම හැරෙන්න, මොන හරවන්න, ඉනහරෙන්න මෙහෙම කියලා කියන්න පුළුවන්. දැනුම් තේරුමක් ඇතුවනේ අපි ඉන්නේ ඡායාරූප. පොඩි අයට එහෙම කියන්න බෑ. පොඩි අයට මම එහෙම කිව්වොත් එයා කරන්න වෙන දෙයක්. ඉතින් එතකොට මට තියෙන්නේ එයාගේ ලස්සන පින්තූර ටිකක් ගන්න. ඉතින් මට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මට ඒක කරන්න පුළුවන්. ඒක ලොකු අමාරු වැඩක් නෙමෙයි. ඇත්තටම ඒක මම විඳිනවා. මම ෆොටෝ ෂූට් එකක් කරනකොට මට ඒ හම්බ වෙන සල්ලි වලට වඩා ඒකෙදි මම කොහොමද තව ලස්සන පින්තූරයක් ගන්න කියන එක ට්‍රයි කරනවා. ඒක නිකන් මට ගේම් එකක් කියලා හිතාගෙන එහෙම මම වැඩ කරනවා. ඒක තමයි මම ඔබගෙන් දැන් අහන්න හිටියේ. මේ තරම් සාර්ථක වෙන්න මේක හිමින් ආපු ගමනක් නේ. ඉතින් හොඳ පාරිභෝගික පදනමක් ඔබට තියෙනවා. මේක මුදල් මතම යැපිලා කරපු දෙයක්ද, එහෙම නැත්නම් ඔබ ආසාවෙන් කරපු දෙයක්ද? ආසාවෙන් කරේ. ඒක ලැබෙන මුදල් ගන්නට වැඩ කරා නම් මම අද මෙතන නැත. එහෙනම් මේ රස්සාවෙත් මම නැහැ. මොකද මම හැමදාම මට හම්බ වෙන ගානට වඩා ගානකට වැඩ කරා. ඒ පත්‍රයේ වැඩ කරද්දී ඇත්තටම අපිට මුල කාලේ බොහොම අඩු ගානක් තමයි ලැබුණේ. දැන් ඒ ගානට වැඩ කරලා තේරුමක් තියෙද කියලා හිතන වෙලාවල් ඕන තරම් වෙලා තියෙනවා. හැබැයි දැන් ඒ සල්ලි පැත්තෙන් හිතුවොත් එහෙම නැතුව ඒක වින්දා. ඒ වැඩ කරා. එතකොට ඒ කාලේ රුපියල් 1500ක් හම්බ වෙනකොට මම රුපියල් 5000ක 6000ක මාසෙට වැඩ කරලා තියෙනවා. මම මේක පාඩුවක් මෙහෙම වැඩ කරලා තේරුමක් නැහැ කියලා කවදාවත් හිතුවේ නැහැ. ඉතින් එහෙම වැඩ කරපු නිසා මට වැඩ කරන්න පුළුවන් වුණා. ෆොටෝ ගත්තු නිසා තමයි මට ෆොටෝ ගන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ ඔබ ඒක පාඩුවක් ලාභයක් කියන දේ හිතන්නේ නැතුව ඒක සමසිතින් බාරගෙන ඒ කාර්යාවේ හරියට නියැලුණා කියලාද කියන්නේ? අනිවාර්යයෙන්. ඒ කියන්නේ මොකද මට හම්බෙල ගන්නට මම වැඩ කරලා මේකට වැඩ කරලා තේරුමක් නැහැ කිව්වා නම් ඉතින් මං ගෙදර ගියා නම් මට ගෙදර අම්මයි තාත්තයි කන්න බොන්න දෙනවානේ. ඔව්. ගෙදරෙහි ප්‍රශ්නයක් තිබුණ නැහැ. කොහොමවත් ගෙදර කැම්ප් බීම තියෙන. ඉතින් කාල බීල මට යාළුවොත් එක්ක ඇවිදවිද ඉන්න තිබුණා. ඉතින් මම එහෙම නැතුව මම වැඩ කරා. එතකොට මහා ලොකු පඩියක් හම්බුනේ නැහැ. එතකොට සමහරක් කාලාට බස් එකේ යන්න සල්ලි නැතුව පයින් ගිහිල්ලා තියෙනවා. මේ හැබැයි ඉතින් ඒක හරි සතුටෙන් කරා. එතකොට ඒ කාලේ අපිට යාළුවෝ ටිකක් හිටියද එහෙම ඒක වින්දා අපි. ඒක නිසා ඉගෙනගත්තු ගොඩාක් දේවල් අද වෙනකොට අපිට වටිනවා. හරි.
මෙතුමාගේ ජීවිත අත්දැකීම් අපි මෙහෙම බෙදාගනිද්දී තව දේවල් තියෙනවා ඔබතුමාගෙන් අහන්න. ඉතින් අපි කෙටි විරාමයක් අරගෙන නැවත එනවා මේ කතාබහට. රැඳිලා ඉන්න අපිත් එක්ක. නැවතත් ඔබ එකතු වෙලා ඉන්නේ මේ සහෘද කතාබහත් එක්ක. ඉතින් සංඝ මහත්මයා, මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. වර්තමානයේ වෙද්දී අපිට ඡායාරූප ශිල්පීන් බහුතරයක් දකින්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ඔස්සේ බහුතරයක් ඡායාරූප ශිල්පීන් අපිට හම්බ වෙනවා. සහ විවේචන දකිනවා අපි, ඒකේ හොඳ දකිනවා, නරක දකිනවා, මේ වගේ සෑහෙන ප්‍රමාණයක් වෙලා තියෙනවා. ඉතින් මේ ඡායාරූප ශිල්පියෙක් වෙන්න සුදුසුකම් මොනා හරි ප්‍රධාන වශයෙන් තියෙන්න ඕනේද? දැන් අපි කතා කරොත් සමහරු අපි කියනවානේ කැමරාව අතට ගත්තා කියලා අපිට ඡායාරූප ශිල්පියෙක් වෙන්න බෑ කියන එක. එතකොට විශේෂයෙන් ඉගෙන ගන්න ඕනි දේවල් තියෙනවද? මේ වෘත්තියේ නියැලෙන්න විශේෂ සුදුසුකම් මොනා හරි තියෙනවද කියන එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්, දිල්හර මෙහෙමයි. දැන් අපිට ඡායාරූප ශිල්පියෙක් විදිහට වැඩ කරන්න අපිට පුළුවන්. ඒ කියන්නේ අපි ටෙක්නිකල් දේවල් ටික ඉගෙන ගත්තාම දැන් ඇත්තටම හරි පහසුයි. දැන් ඩිජිටල් ටෙක්නොලොජි එක නිසා ඉතින් තුරයක් අරගත්තාම අපිට පේනවා ඒක වැරදි තියෙනම් ඒක හදාගෙන අපව ගන්න පුළුවන්. අපිට සාමාන්‍ය ෆොටෝග්‍රැෆි වලදී අපිට උන් දෙයක් කරා ගන්න පුළුවන්. නමුත් දැන් විශේෂ අවස්ථාවල පින්තූර ගනිද්දී ඒ දේට වගකීමක් ගන්න පුළුවන් වෙන්න ඕන. අනිවාර්යයෙන්. එතකොට ඒකට එක්ස්පීරියන්ස් එක ඕන. ඕනම දෙයක එහෙමයිනේ. දැන් ලොකු බිල්ඩින් එකක් හදන්න මේ සිමෙන්ති ගඩොලුයි බඳින්න පුළුවන් ඕන කෙනෙකුට ලොකු බිල්ඩින් එකක් හදන්න බෑනේ. ඒකට පිරිසක් එකතු වෙන්න වෙනවා නේද? එතකොට ඒ එක්ස්පීරියන්ස් තියෙන ඒ ගැන ඉගෙනගත්තු අය ටිකක් ඕන වෙනවා. ඒ වගේ හැම දෙයකටම එක්ස්පීරියන්ස් එකත් එක්ක අවශ්‍ය වෙනවා. ඒ වැඩේට අවශ්‍යයි හය කරන්න. එතකොට මම කියන්නේ දැන් සමහරක් කලාට වෙඩින් ෆොටෝග්‍රැෆි වල දැන් අපි ගොඩක් කලාට දක්වන වෙඩින් ෆොටෝග්‍රැෆි වලදී අලුතෙන් කට්ටිය ගොඩාක් ඉන්නවා. එතකොට මේ අයගෙන් ගොඩක් අය හොඳට වැඩ කරගෙන යන අය ඉන්නවා. ඒ අතරේ සමහරුන්ගේ ඇත්තටම ඒ වගකීම් විරහිතව වැඩ කරන ඒවත් අපිට ඕන තරම් අහන්න ලැබෙනවා. මට හිතෙන දැන් වෙඩින් ෆොටෝග්‍රැෆි ගැන අපි කතා කරොත්, ඔව් මමත් ඊළඟට ඒ දෙයට එන්න තමයි හිතුවේ. මොකද මංගල ඡායාරූපයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් යුවලකට අවසානයේ අපි කියනවනේ ඉතුරු වෙන්නේ ඒක විතරයි කියන එක. එතකොට මේ මංගල ඡායාරූපය ගැන කතා කරද්දී අද වෙද්දි විවිධ දේවල් මේකට එකතු වෙලා තියෙනවා. විවිධ වෙනස් ආකාරයේ මේ මංගල ඡායාරූප ගන්නවා. ඉතින් ඒක ගැන ඔබ දකින විදිහ මොකක්ද? ඒක විශේෂිත ක්‍රමවේද සමහර අය භාවිතා කරනවා. ඉතින් ඒක ගැන ඔබ මොකද හිතන්නේ? ඔව්, මම හිතන්නේ වෙඩින් ෆොටෝග්‍රැෆි කියන්නේ ලොකු වගකීමක් තියෙන ජොබ් එකක්. මොකද දැන් මේ වෙඩින් එක අපි සාද බඳිනවා කියන්නේ මේ දෙන්නෙක් එකතු වෙලා ජීවිතයක් පටන් ගන්න අවස්ථාවක්. එතකොට මේකේ වැදගත්ම දේ මේ දෙන්න එකතු වෙලා ඊට පස්සේ මුළු ජීවිත කාලෙම එකට ජීවත් වෙන්න පටන් ගන්න තැන. ඉතින් මේකෙදි අපිට මේ පොඩි හරි වැරද්දක් වෙන්න තියන්න බැහැ මට තේරෙන විදිහට. මොකද ඒ වැරද්ද අපි වෙනස් වැරදි විදිහට ගන්න පුළුවන්. පෝරුවට නගින්න අපි චුට්ටක් විනාඩියක් පරක්කු වුණොත් ඒක බාධා වුණොත් වටපිටාවෙම හිතන්න පුළුවන් මේ වැඩේ බාධායි. අපි එහෙම හිතන අපේ කොටාශයක් ඉන්නවනේ, අඩුපාඩු තියෙනවා. ඔව්. ඉතින් ඒ වගේ මේ වැඩ කරද්දි හරි පරිස්සමෙන් අපි කරනවා. එතකොට අනිත් එක හරියම ලිමිටඩ් වෙලාවක් අපිට තියෙන්නේ. එතකොට විශේෂයෙන් මනමාලිකත්වත් කලින් දවසේ ගොඩක් වෙලාව නිදා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද උදේ පාන්දර 1ට 2ට තමයි සැලොන් එකට යන්නේ. ඔව්. එතකොට ලොකු ස්ට්‍රෙස් එකකින් ඉන්නේ. අනිවාර්යෙන්. එතකොට මේ උදේ මේ ෆොටෝ ටික ගන්න එක ලස්සනට කරන්න ඕන. මොකද අන්තිමට ඉතුරු වෙන ෆොටෝ ටික විතරයි. හැබැයි මේ වෙඩින් එක කරන්නේ ෆොටෝ ගන්න නෙමෙයි කියලාත් අපි දැනගන්න ඕන. ඒක හරියි. එතකොට අපිට තියෙන්නේ ඒ වෙලාවෙදී. එතකොට දැන් අපිට සිද්ධ වෙන ගොඩක් කලා දැන් අපි කියන උදේ 6ට අපි පින්තූර ගන්න පටන් ගමු. එතකොට 6 ඉඳලා අපි 9 වෙනකල් ෆොටෝ ගමු. එතකොට මේ පැය තුන ෆොටෝ වලට වෙන් කරගත්තට මනමාලි එනකොට සැලොන් එකේ මොනවා හරි නිසා පරක්කු වෙලා, එක්ක වාහනේ මොනවා හරි වෙලා
ෆොටෝගන්න හයට පටන්ගන්න හිතියට හත හතහමාර වෙන්න පුළුව. එතකොට එයා තවත් ශ්‍රස්සවෙලා එන්න. එතකොට අපි යාගේ අඟට කඩක් පැල්ල හරියන්න. තොට හැබැයි අපිට ඇල්බම් එක ගහල දෙන්න බැහැම හයට එනවා කියපු ගට්ටි මේ වෙලාවට යාවේ එනිසයි ෆොටෝ අඩු කියලා ගන්නත් ඒ අපිට හේතු සාධකයක් කරගන්න බෑනඒකට දර ලිමිටඩ් වෙලාවේ අපිට ෆොටෝ ගන්න පුළුවන්ගන්න ඒ මේ කතා කරන්න පෝට්‍රේට් ෆොටෝස් කියන එතනින් පස්සේ වෙඩින් එක ෆොටෝ ගනිද්දි දැන් පෝරුවදී මුද්දදානකොට ඒක කැච්ච කරන්න ඩක්කින්න අප උදාරන්න කියන්න හොඳ නෑ ඒක ඒ වෙලා කැප්ච කරන්න ඕනේ. එතකොට මම ඒව හිතුව ඇත්තටම ඒටික මට නිවස් ෆොටෝග්‍රෆි මොකද අපි නිවසයක් කව කරන්න ගියාම අපිට ඒ අපපු කරන්න කියල පින්තුර ගන්න බෑ. තොට ඒ සිද්ධ වෙන දේවල් අපි ෂණයෙන් ක්‍රියාත්මක වෙලා ඒ කැප්ච කරන්න ඕන්න. තොට එහෙම වැඩින් ෆොටෝග්‍රෆිය ඇතුළේ එක කෑල්ලක් මට නිවස්. ඇල්ල පෙෂන්් එතකොට අනිත් එක මේගොල්ලොත් එක්ක හරි සුහඳ වැඩ කරන්න මොදේඒ පවුලය ඉන්නේ සමහරක්ලාට ඒ පරම්පරාවේ පළවෙනි මගුල් ගෙදර තට ඒගොල්ලෝ හරි ලොකු ශ්‍රෙස්සහක ඉන්න අනිත් එක මේ මගුල් ගෙදරක් කියන්න ලොකු බලාපොරොත්තු තියාගෙන හැමෝම දැ අපි තාම ලංකායි බහුතරයක් එහෙමයින්න ස්ටනයිස් වෙලා තියෙන මුොහොම ටිකයි බහුතරය මේ ඇතුළේ ජීවත්වෙන්න. එතකොට අපිට වෙනස් වෙන්න ඕන අලුත්වෙන්න ඕන කිසි තර්කයක් නෑ හැබැයි වෙඩින් ෆොටෝග්‍රෆි වලදි අපිට ඒව ඇතුළේ යන්න පුළුවන් සීමාවල් අපි තියාගන්න වෙනමුගද අනිවාර්යෙන් ඒ සංස්කෘතිය ඒ සීමාවල් අපිව රඳවාගෙන තියා ගන්නවා මයි මොකද අපි ඒ ඡායාරූපය ඊට පස්සේ දකින ප්‍රමාණය වැඩි සමහර වෙලාවට ඊළඟ පරම්පරාවල් පවා එක දකින එතකොට අපි ඒ සීමාවල් ඇතුළේ ඉඳලා ඕනේ ඒ අපි සමහරක් පින්තූර අපිට ගෙදර දැන් අපි අපේ අම්මල තාත්තලගේ පින්තූරයක් දිහා බලලා අපි හිනා වුණු විසිලු කරොත් අපිට එහෙම වෙයිද කියලත් හිතන්න එතොන් මේ ඇල්බම් එක ඊළඟ පරම්පරාවට පෙන්නන්න පුළුවන් වෙන්න අම්මල තාත්තල කවුද කොහොමද ඉදල් තියෙන්නේ මේ ගොඩක් දේවල් මේ ඇතුළේ තියෙනවා තර අපිට දැන් අපි තේරුම් ගන්න ඕන මේ මම ඇත්තටම කරන්නේ නම් ඒ ක්ලයන්ගේ ලයිෆ් ස්ටයිල් එකේ තියෙන දේවල් තමයි මම කැප්චර් කරන්න කැමති මොකද අපිට ෆැෂන් ෆොටෝග්‍රෆි වලදී එහෙම නැතුව යන්න පුළුවන් ඉන්න කෙනා එයා සම්පූර්ණයෙන් එක්ක වෙස්ටර්න් කරන්න පුළුවන් එක්ක කැමි චරිතයක් කරන්න පුළුවන් ඒක වෙනසක් විදිහට කරන්න පුළුවන් පූර්ණ නිදහස තියෙනවනේ එහෙම කරන්න පුළුවන් නමුත් මම හිතන්නේ වෙඩින් එකකදී මේ අපි මේ රැලි පස්සේ ගිහිල්ලා යනවට වඩා හොඳයි මේ මොකද මේ වෙඩින් එකට එන්නේ මගේ වෙඩින් එකට එන්නේ මගේ හිතවත්ම ළඟම යාළුවෝ ටිකයි නෑදෑයෝ ටිකයි එදා දවසේ මම කොහොම හිටියත් මේ ආපු හැමෝම දන්නවා මං කවුද කියලා එතකොට එදා දවසේ විතරක් මම වෙනස් කෙනෙක් වෙන්න බෑ කියලා වැඩක් නැහැ කියලා මට හිතෙනවා. ඉතින් සහ පින්තූරවලත් මම හිතන්නේ ඒ විදිහේ පින්තූර ටිකක් අරගත්තම හොඳයි කියන එක. හැබැයි ඉතින් ඕන විදිහකට පින්තූර අරන් දෙන්න පුළුවන්. එතකොට මම මේ මංගල ඡායාරූප නැත්තම් වෙඩින් ෆොටෝ ගැන කතා කරපු නිසා මම කැමතියි මේ වගේ දෙයක් අහන්න. දැන් අපිට රැල්ලක් ඇවිල්ලා තිනවනේ ප්‍රී ෂූට් එක වෙඩින් එකට කලින් අපි ගන්න ෂූට් එක. එතකොට ඒක ඔබ මොන විදිහකටද දකින්නේ? ඒකෙන් මං හොඳ දේවල් ගොඩක් දකිනවා. එකක් තමයි දැන් ඉස්සර අපි වෙඩින් එකට ගියහම ඒ වෙඩින් එකේ මනමාලයා සහ මනමාලි අපි ගොඩක් කරාට පින්තූර ගන්න නැහැනේ. දැන් ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර් කෙනෙකුට කියලා අපි අරන් තියන්නේ එක්කෝ ස්ටුඩියෝ එකකට ගිහිල්ලා පාස්පෝර්ට් එකට ෆොටෝ එකක් අරන් ඇති, ඩී එකට එකක් අරන් ඇති, සහ අපිට ෆොටෝ එකට ඉන්නවා කියන එකත් හරි වදයක්නේ. ඔව්. කැමරාවක් ඉස්සරහා හිටගත්තාම අතරමැද ලයිට් ගහලා ඇස්වලින් ගඳුළු එන්න ඔන්න මෙන්න. ඉතින් මේක හරි චකිතයකින් එන්නේ. ඉතින් මේක හරි අපහසුයි. අනිත් එක මේ ෆොටෝ එක අරන් බැලුවහම අපි හිතාගෙන හිටියට අපි ලස්සනයි කියලා ඒක බැලුවහම වසකැතයි. ඔහොම අත්දැකීම් තමයි බහුතරයක් තියෙන්නේ අපිට තියෙන්නේ. එතකොට දැන් ඒගොල්ලොම ෆොටෝ ගන්න ගියහම
ඒක ප්‍රීෂූට් නැති කාලෙත් අපි ෆොටෝ අරගත්ත ලස්සන්ට. එතකොට දැන් මේක අලුත් එකක් ආවහම එතකොට අපිට සමහරක් දෙයක් අලුත් වුනහම මේක හොඳ නැහැ කියලා එක්කෝ අපි පැත්තකට දාන්න ඕන. එහෙම නැත්නම් ඒකේ හොඳ දේවල් ටික අපි අරගෙන නරක දේවල් ටික අයින් කර ගන්නවා. එතකොට මේ ප්‍රීෂූට් වලදී මම දැක්කේ අර තැනදී දැන් ඔයාගේ වෙඩින් එක මම කරනවා නම් මම ෆොටෝස් ගන්නවා නම් එතකොට වෙඩින් එකට සතියකට දෙකකට කලින් මම ඔයා සහ ඒ බදුන තරුණයාගේ පින්තූර ටිකක් අරගත්තම මම සාමාන්‍යයෙන් ඇත්තටම මේ නැචුරල් ස්මයිල් කැප්චර් කරන්න තමයි ආස. ඔයාගේ ස්වභාවික අව්‍යාජ හිනාව කැප්චර් කරාම හරිම ලස්සනයි. ඉතින් මේක අපි බහුතරයක් මේක එළියට දෙන්න කැමති නැහැ. ඒක දන්නේ නැහැ ෆොටෝ වලට දෙන්න. අපි අර හිතන් ඉන්නවා අපි හිනා වුණාම කැතයි. දත් පෙවුණාම කැතයි. හිනා වෙන්න හොඳ නැහැ ෆොටෝ වලට. එහෙම දේවල් හිතන් ඉන්නවා. ඉතින් මේක එළියට ගන්න මේ දැන් ඒක එක්ස්පීරියන්ස් එකත් එක්ක මම ගොඩක් කලවට කරන වැඩ. අර දැන් වෙඩින් එකට කලින් මම ඔයාගේ පින්තූර ටිකක් අරගෙන ඔයාට පෙන්නුවත් මෙන්න ඔයා ලස්සනට හිනා වුණාම ලස්සනයි කියලා. එතකොට වෙඩින් එක දවසේ ඔයා ඔයාගේ ඔළුවේ දෙනවා පින්තූර මම ලස්සනයි මම ලස්සනට පින්තූර අරන් දෙයි. ඔව්. අනිත් පැත්තෙන් වෙඩින් එකකදී ඔයා හරිම ස්ට්‍රෙස් නේ. එතකොට ඔයා උදේ වැඩ කරන්නේ දන්න පාර්ශවයක් එක්ක. ඒක ප්ලස් එකක්. හැබැයි ඒ දැන් මේක මේ වටිනකම් වලට වඩා ගොඩක් එහා ගිහිල්ලා නරක පැති තියෙනවා. දැන් පහුගිය කාලේ ජීවිත අනතුරු පවා සිද්ධ වුණා ප්‍රී ෂූට් වල ෆොටෝ ගන්න ගිහින්. ඔව් පහුගිය ටිකේ අපි දැක්කා විවිධ අනතුරු වලට මූණ පාන්න සිද්ධ වෙලා තිබුණායි හිතේ. මං හිතන්නේ එහෙම අවදානම් ගන්න හොඳ නැහැ. මොකද අපි වෙඩින් එකක් ළඟ තියෙද්දි ඒ කාලේ ටික පරිස්සම් වෙන්න ඕන. ඔව්. එතකොට අපි අනවශ්‍යකම බිම අයින් කරන්න ඕන. ඒ නිසා ප්‍රී ෂූට් එකට මම දැන් ගොඩක් වෙලාවට මම කැමති නම් ළඟපහතක ෆොටෝ ටිකක් අරගන්න. මොකද අපිට මේ ස්ථාන කැප්චර් කරන්න නෙමෙයි ඕන. මම හිතන්නේ මේ දෙන්නගේ ලස්සන පින්තූර ටිකක් අරගන්න. මොකද අපේ අවශ්‍යතාවය ෆයිනලි වෙඩින් ඇල්බම් එක ලස්සනට කරන්න. ඕන වෙඩින් එක පස්සේ පින්තූර ටිකක් ඕන නිදහසේ ගත්තර කමන්නේ. හැබැයි අර වගේ අවදානම් අරගෙන මේ ටයිට් ෂෙඩියුල් වල දුවන එක අපි ඊට වඩා ටිකක් හිතන්න ඕන කියලා. අනිවාර්යෙන්ම බහුතරයක් වෙන්නේ සාමාන්‍යයෙන් අපි වටපිටාව හිතනවා ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ලස්සනද අපේ ෆොටෝ එකට. ඒක නෙවෙයි විය යුත්තේ කියලා ඔබ කියන්නේ. ඕ ඉතින් දැන් මම හිතන්නේ දැන් ඔයාගේ ෆොටෝ ටිකක් අරගත්තාම මේ වටේ කොච්චර ලස්සනද තිබුණත් ඔයා හිනා වෙලා නැත්තම්. ඔව්. වටේ ලස්සනකින් වාට වැඩක් නැහැ කියලා මට හිතෙනවා. මම කැප්චර් කරන්න හදනවා ඔයාගේ ලස්සන හිනාව. ඒක අව්‍යාජ හිනාව නම් ඔයාට ඒක විඳින්න පුළුවන්. වටපිටාවේ ලස්සන දැකලා අනිත් අය ලස්සනයි ලස්සනයි කියයි. හැබැයි ඔයා බලනවා මේක මගේ කට හරිනේ. මගේ හිනා වෙච්ච විදිය හරිනේ. ඒතර අර විදිහේ පින්තූරයක් අරගන්න මම ගොඩක් කරට මම කැමතියි වටපිටාව ලස්සනට තියෙන පින්තූරක ලස්සනයි. ඔව්. හැබැයි ඒක ලොකුවට අදාළ නැහැ. මම ඉන්න කෙනාගේ පින්තූරය එයාගේ ඒ අව්‍යාජ හිනාව කැප්චර් කිරීම ගැන මම වැඩි අවධානයක් යොමු කරනවා. එතකොට ඔබතුමාට මෙහෙම ප්‍රශ්න ඇවිල්ලා නැද්ද? දැන් අවුරුදු ගානක අත්දැකීම් එක්ක ස්ටුඩියෝ එකක් කරගෙන යනවා. එතකොට නිකන් අර දැන් අපේ මතයක් තියෙනවානේ අපි කලුවේ නම් නිකන් කැතයි වගේ එක. එතකොට පුළුවන් තරම් ඇවිල්ලා කියනවා මගේ ෆොටෝ එක සුදු කරලා දෙන්න. පුළුවන් නම් එඩිට් එක හොඳටම සුදු කරන්න. මම කැමති මේ ස්වභාවික පෙනුම නෙවෙයි ෆොටෝ එකේ වෙන ලස්සනක් දකින්න. ඔබතුමාට ඒ වගේ ප්‍රශ්න ඇවිත් නැද්ද? මෙහෙමයි දැන් අපි කලුයි කියලා හිතාගෙන එක ප්‍රශ්නයක් වෙච්ච ගොඩක් අය ඉන්නවා. ඉතින් එතකොට ඒගොල්ලෝ දැන් ගොඩක් වෙලාවට අපි ෆොටෝ ප්‍රින්ට් කරද්දී පොඩ්ඩක් බ්‍රයිට් පැත්තට වැඩි කරලා ප්‍රින්ට් කරනවා. ඒ වගේ මානසිකත්වයක් බහුතරයකට තියෙන නිසා. හැබැයි හැමෝම එහෙම නැහැ. දැන් මගේ ස්ටුඩියෝ එකට ආපු සමහරක් ක්ලයන්ට්ස්ලා ඒගොල්ලෝ කැමති එහෙම සුදුවට ඉන්න නෙමෙයි. යාට ඕනේ යාගේ ජෙනුයින් කලර් එක. නැචරල් ස්කින් ටෝන් එක කැමති අය. සහ සමහරු හොඳටම එඩිට් කරලා එයා වගේ නෙමෙයි එයා නෙමෙයි වගේ පින්තූරයකට කැමති. ඒ වගේ සමහරු එහෙම කැමති නැහැ. එයාට ඕන එයාගේ පෙනුම. එතකොට අපි චුට්ටක් එහාට මෙහාට කරාට කමන්නේ ඒක සම්පූර්ණ වෙනස් කරනවට වඩා. මොකද මගේ ළඟට ඇත්තටම ස්ටුඩියෝ එකට ගොඩක් පින්තූර ගන්න එන්නේ පොඩි අය අරගෙන එනවා. ෆැමිලි ෆොටෝස් වලට එනවා. ඊට පස්සේ පර්සනල් පෝට්‍රේට්ස්, ඊට පස්සේ කමර්ෂියල් ෆොටෝග්‍රෆි වගේ වැඩවලටත් එනවා.
ඒ හැමයි කමර්ශල් ෆොටෝග්‍රෆි නම් වෙනම් පැත්තක් නේගොල්ලොන්ට අවශ්‍ය දේ විතරයි. අනිත් හැම වෙලාවෙම මම ගොඩක් ට්‍රයි කරන්නේ ඔය කියන හිනාව කැප්චර් කරන්න. මොකද ගෙදරක පවුලේ ලස්සන පින්තූරයක් ඩිස්ප්ලේ වෙනවා කියන්නේ ඒක හරි වටින දෙයක්. ඒක මගේ පින්තූර ගත්තු මගේ ක්ලයන්ට්ස් ලගින්ම ආපු ගොඩාක් කමෙන්ට්ස් තියෙනවා. ඒක හරි ෂෝ ගෙදරට හැමෝම මේක බලන ලස්සනයි කියනවා. ඉතින් ඒව විඳිනවා. ඒව විඳින ගමන් ආපු ගමනක්. එහෙම නේද? ඉතින් මම දැනගන්න කැමතියි වර්තමානයේ මේ ඡායාරූපකරණයට මේ වෘත්තියට සමාජයේ තියෙන වටිනාකම කොහොමද කියන එක ගැන. වටිනාකමක් ගොඩක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. සමහරක් කාලාට එහෙම එකක් ඇත්තටම කියන්න පුළුවන්. ඉතින් ඒක දැන් ඒක කොහොම නිර්වචනය කරත් මට තේරෙන දේ මේක හරිම වටින ෆීල්ඩ් එකක්. මොකද වටින දෙයක් අපි කරන්නේ. දැන් ඔයාගේ ලස්සන පින්තූරයක් ඔයාට අරගෙන දුන්නා. ඔයා තව අවුරුදු ගානකින් දැන් ඔයාගේ ලස්සන පින්තූරයක් දුන්නා ඒක දිහා බලලා සතුටු වෙනවා. ඊට පස්සේ ඔයා තව අවුරුද්දකින් දෙකකින් ඊට පස්සේ ඔයා කසාද බැන්දට පස්සේ ඔයාගේ ළමයි මේ මගේ අම්මා මේ වයසේදී එහෙම එහෙම يعني ඒ පින්තූරක කතා ගොඩාක් තියෙනවා. අදට අපේ ඉස්සර ගෙවල් වල තිබුණා සීයාගේ පින්තූරයක් තියෙනවා. ඔව්. එහෙම එක එක වයසේදී ගත්ත පින්තූර 3යි 4යි තිබුණේ. අද වෙනකොට ඒ පින්තූර දැන් සමහරක් කාලට එක පින්තූරයක්වත් නැහැ අපේ. අපි හිතන් ඉන්න අපේ පින්තූර ගොඩක් තියෙනවා කියලා. මම දන්න විදිහට මට තේරිච්ච විදිහට ලංකාවේ අපේ ඉන්න ජනතාවගෙන් 5%කටවත් තමන් කැමති ෆොටෝ එකක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. මොකද මම මේ පින්තූර ගන්නකොට මට එන කමෙන්ට්ස් වලින් මම මේ ගණනය කිරීම කරේ. මොකද අපි ඉවෙන්ට්ස් වලට ගියාම අපි ඒවලි පින්තූරයක් අරගෙන print කරලා දෙනවා. මේ හැම එකකම මම කරන්නේ හිනාව capture කරන්න try කරන එක. එතකොට ඒ natural හිනාව ගොඩක් වෙලාවට මම capture කරනවා. ඉතින් ඒක ගොඩක් අය විඳිනවා. ගොඩක් අය මගේ ළඟට ඇවිල්ලා කියනවා ඒක මාරයි මගේ මෙහි පින්තූරයක් තිබුණේ. සමහරක් වෙලාවට පොඩි මිනිස්සුන් මේ මහා දැවැන්ත අය කියලා තියෙනවා මෙහෙම මම කවදාවත් ෆොටෝ එකට හිනා වෙලා හිටියේ නැහැ කියලා. ඒතර එහෙම ඒ පින්තූර එතකොට ඒකත් එක්ක තමයි මම මේ ගන්නේ ක්‍රීම් වලට ඇවිත් තියන්නේ. අපි හිතලත් නැහැ ඒක. මගේ ලස්සන ෆොටෝ එකක් තියෙනවා දැන්. ෆොටෝ එකක් මම ඒක දිහා බලලා සතුටු වෙන. මම මේ මම කියලා පෙන්වන්න පුළුවන් පින්තූර තියන අය ගැන මම මේක එහෙම අය හරි අඩුයි. අඩුයි. මේ වෙනකොට මම සෑහෙන ප්‍රමාණයකට එහෙම පින්තූර අරන් දීලා තියෙනවා. දැන්ටත් ඇවිල්ලා ගන්නවා. මම හිතනවා මේක ඉස්සරහට දිගට කරගෙන යන්න ඕන කියලා. අනිවාර්යෙන්. දැන් වර්තමානයේ තාක්ෂණයේ දියුණුවත් එක්ක ජංගම දුරකථනවල ඒ කැමරාවේ තියෙන ෆීචර්ස් වැඩි. එතකොට ඒවැ අපිට ගන්න පුළුවන් පරාසය වැඩි. ඒක ඔබගේ මේ වෘත්තියට අභියෝගයක් වෙලා නැත්ද? සාමාන්‍යයෙන් අපි ගත්තොත් හැමෝම පුරුදු වෙලා ඉන්නේ තමන්ගේ මොබයිල් ෆෝන් එකකින් ෆොටෝ එකක් ගන්න. එතකොට තාක්ෂණයත් එක්ක එදාට වැඩිය අද ගත්තාම ඒ මොබයිල් ෆෝන් එකේ තියෙන කැමරාව ඇත්තටම හොඳ විදියට හදලා තියෙනවනේ. ඉතින් ඒක ඔබගේ වෘත්තියට මොන විදියටද බලපාලා තියෙන්නේ? ඒක එහෙම අභියෝගයක් වෙලා නැහැ ඇත්තටම. දැන් මං කියුවේ දැන් හැමෝම අතේම ෆෝන් තියෙනවා, හැමෝම ඡායාරූප ශිල්පීන් වෙලා තියෙනවා. හැබැයි හොඳ ෆොටෝ එකක් ගන්න නම් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන. හම්බෙන් වදින්න පුළුවන් ඒක හරි අඩුයි. එතකොට හොඳ ෆොටෝ එකක් ගන්න නම් හොඳ ප්‍රොෆෙෂනල් ඡායාරූප ශිල්පියෙක් හය කරන්න වෙනවා. ඉතින් එතකොට දැන් මේ මතයක් තියෙන ඉතින් අපි ළඟ මං ඉස්සෙල්ලා කිව්වේ ඒකයි. අපි ළඟ ඕන තරම් පින්තූර තියෙනවා කියලා හිතන් ඉන්නවා. මේ මොකක් හරි දෙයකට ඕන වෙලා ෆොටෝ එකක් කිව්වොත් ඒ කිසිම එකක් එහෙම හොඳ පින්තූරයක් නෙමෙයි. ඉතින් ඒක නිසා දැන් ඔය දැන් අලුත් අප්ඩේට් වෙන එක මට අභියෝගයක් වෙලා නැහැ. මොකද මගේ මම පටන් ගත්ත තැන ඉඳලා අද වෙනකල් හැමදාම හිමීට මගේ ව්‍යාපාරයේ growth එක තිබුණා. අද වෙනකලුත් ඒක හිමීට උඩ යනවා. හැබැයි මෙහෙම ගියේ නැහැ. මෙහෙම හිමීට උත්සාහ හිමින් ආපු ගමන තිස්සේ හිමීට යනවා. ඉතින් මේ හිමින් ආපු ගමනට කවුද පිටිපස්සෙන් ඉඳන් තල්ලුව දුන්නේ ඔබට ඉස්සරහට එන්න? වටපිටාවින් හැමෝම මේකට තල්ලු දුන්නා. දැනගත්තු يعني මගේ
ගෙදරාය නෑදෑයෝ යාළුවෝ ඊට පස්සේ මගේ ක්ලයන්ස්ලත් යාළුවෝ හිතවත්තු ඒගොල්ලො පවුලේ අය වගේ වෙලා තියෙනවා. ඉතින් අඳුරගන්න හැමෝම මට මේ හැමදාම උදව් කරනවා. ඉතින් ඒක එක එක වාසනාවක් කියලා හිතනකොට කාට හරි හිතෙන්නේ උදව්වක් කරන්න මොකක් හරි හේතුවක් ඇතිනේ. ඉතින් එහෙම මට උදව් කරපු අය කියන්නේ දන්න හැමෝම වගේ උදව් කරලා තියෙනවා. අවසාන වශයෙන් මම ඔබගෙන් මෙහෙම අහන්න කැමතියි. මේ බලාගෙන ඉන්න පිරිස ඇති ඡායාරූපකරණයට යොමු වෙන්න හිතාගෙන. එතකොට දැනටම ඡායාරූපකරණයේ නියැලිලා ඉන්න පිරිස ඇති. ඒගොල්ලන්ට ඔබතුමාගෙන් දෙන්න තියෙන ආදර්ශය මොකද්ද මේ වෘත්තිය පිළිබඳව? ඉස්සරවල කිව්වා වගේ මම කියන්නේ මේක හරිම වටින වෘත්තියක්. මේ මේක ඒ වටිනකම ඉස්සරලාම දැනගන්න. මේක වටිනවා කියන එක තමන් තේරුම් ගන්න. එතකොටනේ අපිට ඒකේ වටිනකම දැනෙන්නේ. නැත්තම් මේක මේ මගේ රස්සාව, ඒක නිසා මම මේක කරනවා කියලා හිතන්න එපා. මේකේ හරි වැලියුස් ටික තේරුම් ගන්න උත්සාහ කරා. මම මේ මොකද්ද කරන්නේ? මම ජීවත් වෙන්න සල්ලි ටිකක් හොයා ගන්න කරන වැඩක්ද? එහෙම නැත්තම් මම ඊට යහගේ දෙයක් කරනවද කියන එක. එතකොට අපිට ඒකෙන් සෑහෙන දෙයක් කරන්න ඕනේ. එතකොට අපි මේක වටිනවා කියලා දැනගන්න ඕන. ඒ වටිනකම අපි ආරක්ෂා කරගන්නත් ඕන. වටින දේවල් නම් අපි ආරක්ෂා කරනවානේ. ඒ වටිනකම ආරක්ෂා කරන අතරේ අනිත් අයට පෙන්වලා දෙන්න මේක වටිනවා කියලා. එතකොට තමයි අපිට මේ පාත්‍රය හැදෙන්නේ. මම මේ වටිනකම දැක්කා. මම මේ වටිනකම ආරක්ෂා කරා. ඒක නිසා තමයි මම හිතන්නේ මම මේ අවුරුදු 35 30ෙම හෙමීට චූටි චූටි පඩි නැගගෙන උඩට එන්නේ. චූටි චූටි පඩි නැගගෙන උඩට එනවා. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා මෙතුමා හරි වෙනස් දේවල් කරන්න හරි හපනික් කියලා. ඒ වගේම තව අලුත් පියවරක් තියලා තියෙන්නේ. අපි ඒ ගැන ඔබව දැනුවත් කරනවා. හැබැයි දැන් නෙවෙයි. ඉතින් මේ කුතුහලයත් එක්ක අදට අපි ඔබෙන් සමුගෙන යන්නයි මේ සූදානම. සංක මහත්මයා, අපේ මැදිරියට ආවට ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුති මේ අවස්ථාව ලබා දුන්නට. රැඳිලා ඉන්න අපිත් එක්ක තව විශේෂාංග රසක් ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා.